anime ini apa recessionnya sakit mati itu mati agak tidak bisa meminta numuhun berbeda arah sakar ganima ewa gema nirogma sarsara roga pakirodi tarya සරු මිරිස් පළදාවක් ලබා දෙන මවුගස් වලින් විතරම මිරිස් බීජ ලබා ගැනීම ඉතාම සුදුසුයි. ඒ වගේම සෑම ඉන්දියර මිරිස් ප්‍රභේදයක්ම ආරක්ෂා ආහාරමය අගයන් රසය ගුණය පළදාව හටගන්න ආකාරය ඒවගේම ස්වභාවික ප්‍රචාරණය ජයවිදත් වගේ ඒ මිරිස් වර්ගවලට ආවේනික සුවඳ විශාකවල ආයුෂ මේ ගුණාගරසා සෑම ප්‍රභේදයක් වගා කළේ වෙළඳ පොළ ඉලක්ක කර ආර්ථික වාසන බල වගා කිරීම නොකළේ විවිධත්වයෙන් යුතු වගාවක් කරයි. වර්තමානයේ ඥාන විද්‍යාත්මක දෙමුහුන් ඉන්දියන් මිරිස් ප්‍රභේද විශාල සංඛ්‍යාවක් අභියන්ය කර ඇති නමුත් ඒ සෑම ප්‍රභේදයක්ම අභියන්ය කර ඇත්තේ එම මිරිස් බීජ නිෂ්පාදනය කරලා තියෙන්නේ රසායනික උග්‍රවලට ප්‍රතිචාර දක්වන ආකාරය මේ නිසා රසායනික පොහොර දැමීමට සිදුවේ. රසායනික පොහොරවල අඩංගු නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් බහුල අංශු මාත්‍ර මූලද්‍රව්‍ය එහි ඌණ බව නිසා ප්‍රධාන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් මගින්ම මිරිස් ශාකයේ පෝෂණය වීම මිරිස් කරල්වල මෙන්ම ශාකයේ පත්‍ර කඳන් මාංශල ගතිය අධික වීම කරල් පත්‍ර කඳන් මාංශල ගතිය අධික වීම නිසා පරිබෝධන උපකාරක ඉතා සීග්‍රේන් මිරිස් ශාකයේ පුදුරු වීම කෘමිනාශක යෙදීම සිදුවෙන කෘමිනාශක යෙදීම තුළින් මිනිසා ඇතුළු කෝටි සංඛ්‍යාත ජීව විනාශ වේ. අපසත්ව ඉතා ගුණාත්මක ඉඩේර මිනිස් වගාවක් සඳහා පරිසර හිතකාන්ව වගා කිරීම මෙන්ම රෝපණ ද්‍රව්‍ය වශයෙන් සෑම මිනිස් ප්‍රභේදයක්ම වගා කිරීම ඉතාම වැදගත්.
දහසකට ඉහත සිට මේ ඉබේරමිරිස් ප්‍රභේද විවිධ බේරා ගන්නටුව සියල්ලම අපි වගා කිරීම තුලින් මතු පරපුරට මේ මිරිස් ප්‍රභේද දායාද කිරීමට පරිසරය ජෛවමයගේ ආරක්ෂා කර ගැනීමට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම විවිධ මිරිස් ප්‍රභේද වගා කිරීමේ එම මිරිස් පරාගණයේදී පරිසරයට අනුවර්තනය වන තම හොඳ උසස් ගණේ නව ප්‍රභේද ස්වභාවිකම දැක ගැනීමට අපිට ඉරාසීම අවස්ථාව උදා වෙනවා.